සම්මාසම්බෝද්ධස පුට්්‍රස්සලෝක දම් එහි චිත්තන් යසනකම්පතිති වාසනාවන්ත කාරණුක පින්වත්න අද බක්මාසේ පලවිනිද. මෙහිමිදිරි පාන්දර මේ ධර්ම දේශනාවට සවන් දෙන්න පින්වත් උබහැමකි ාටම සෙතක් සාන්තියක් යහපතන්ම සිද්ුවේවා කියලා මුලින්ම ආසිර්වාද කරන්න කැමති. බක් මාසය කියල කියන්නේ ලංකාවේ සීර්ම ජනතාව ඉතාම ආදරෙන් බොහොම කැමැත්තිෙන් සිහිපචචරණ මාසයක්. මේ මාසට අප්‍රේ මාසය කියලත් කියනවා. බක්මාසේවත් අප්‍රේල් මාසය, අපි කාටත් වැදගත් වෙන්නේ අනාධිමත් කාලෙක ඉඳලා. සිංහල දෙමල අලුත් අවුරුද් සිහිපත් කරන වාසනාවත මාසය නිසා. භක් මාසය කියන නම් හැදිල තියෙන්නේ සංස්කෘත භාග්‍යගෙන වතිනය මුල් කරගන්න. භාග්‍ය කල කියන්නේ වාසනාව සෞද්භාගය සතුට සතුර ගෙන දෙන වාසනාව ගෙන දෙෙන තයි බමාසය කෘෂිකර්මාන්තර රක් වෙච්චි අපේ ලංකාවේ ජනතාව අස්සනු කපාපාගල ගස්වල මල් පිපිලා ගෙඩි හැදිලා සරුසාරව පලබරව අටුකොටු පුරවාගන අවරුප් අවුරුද්ද සමරණ ඒ කාලය නිසා මේ මාසය බාල මහල් ලොකුඩා කාටත් ඉතා වැදගත් මාසයක් එ සාද හිමිදිරි පාන්දර අද පලවිනිදා බක් මාසය සිහිපත් කරමින් පින්වත් ඔබට ඉතා වැදගත් ධර්ම කරුණු කීපයක් පිළිබැඳව සිහිපත් කරනටයි බලාපොරොත්තු වෙන්. මේ ලෝකෙ ජීවත් වෙන මිනිස්සු කොටස් තුනකට ධර්මය සඳහන්ගෙන තැනක් තියෙන එකක් තමයි ඒක චක්කු සාමාන්‍යයෙන් අපිට ඇස් දෙකක් තියෙනවන්නේ සියලූම සත්ත්වයන්ට ඇස් දෙකක් තියෙනවා ඇස් දෙකක් තිබුණවුණනාට සහර අය ජීවත්වන පිළිවෙල බණුව එක හැක් තියෙන වගතම ජීවත් වෙන්නේ. ඒක ගන්නේ යම් කිසි කෙනෙක් මෙලොව සුක විහරණය පමණක් බලලා ආත්මාර්ථ කාමීව පසිදුු නම් පෙනොුවමින් යි පරලුවක් සසලක් ගැන කල්පනා නොකර එහෙම ජීවත්වන නම් හොඳක් නරකක් පවක් පිෙනක් යුතුකං අයිතුකං ආදේවල් නොසලකා තමන්ගේ මෙලුව සුකවරණය පමණක් සලකමින් ජීවත්වනගෙන හරියට එක හැක් තියෙනගෙනක් කා සමානයි තව කෙනෙක් ගැන සඳහන්ගම දීචක්කුගේලා ඇස් දෙකම තියෙනගෙනා ඒ ඇස් දෙකම තියනගෙනා වද දකිනවා මෙලවත් දකිනවා හොඳ නරක පිම් පව් කොසල් ලකුසල් දෙකම දැනගන මෙලොව ජීවිතය සාර්ථකරගන සසර ජීවිතය සාර්ථ කරගන ධර්මානුකූලෝ ඉතා හොඳේ හපත් ජීවිතයක් ගත කරනවා. ඒකන හරියට මුළු ලෝකෙම දකිට ඇස් දෙකත් තියෙන ලස්සන පින්වත් කෙනෙක්කා සමානයි. දෙන්නට මෝතර තවක් කෙනෙන්නව එයාට කියනවා අන්ද කියලා අන් දෙෙක්කනට ඇස් දෙකම නෑ එයාට කවදාකොත් ආලෝකයක් එලියත් දකින් ලැබෙන්නේ අමමුකොද ස්ත දෙෙම පෙන් ඇැති නිසා ඒවාගේ සමහර අය ජීවත් වෙනවා මෙලෝ ජීවිතය අසාර්ථකයි ඒවාගේම සසර ජීවිතත අසාර්ථකයි ඒ වගේ අසාර්ක ජීවිත ගත කරන කටයවා හරිට අන්දෙක්වාගේ ඒනිසා බුදු දහ මගේ කරන්නේ ඇස් දෙකක් තියන කෙනෙක් වගේ ඉන්නවනං එයාගේ ජීවිතය සාර්ථකයි කියලා. ඒනිසා හිරු නාලිකාව මගින් විකාශනය කරන මේ ධර්මදේශනාවත්තුලින් අපි බලාපොරොත්තුව වෙනවා ඇස් දෙකක් තියෙනෙනෙක් ජීවිතය සාර්ථ කරන ජීවත්වෙන යම්සේද ආන එබඳු ජීවිතයක් ගත කරන පාදෙක වෙන ධර්ුම කරු ොන වදගෙන කාරණාවයි අද මං මේ අවස්ථාවේදී සීහිපච් කරට බලාපොරොත්තුවවෙෙන. ඒ සඳහා මංගල සූතරය සඳහන් ගාථාවකින් ධර්ම පාටයක් මන මුලින් සහිපච් කලාා. පුට්ටස්ස ලෝක දම්මෙහි චිත්්ටන් යස්සන කම්පති. යක අදහස් කරන්නේ මේ ලෝකයේ ජීවත්වන ස්ත්‍රී පුරුස බාලමහලු ඔබ අපි සිරුදනාම, ඉදිනිදා ජීවිතයේ තමන්ට මූුණපා්ඩ සිද්ධ වෙන අස්ට්‍රලෝක ධර්ම වලදී හිතේ කම්පාවක් ඇතිකරගන්න නැතුව. ඒවාට මූනදීමේ ආත්ම ශක්තිය චිත්ත ශක්තිය දහිරය උපදවාගන්න නං එයාගේ ජීවිතය එලොව මෙලොව දෙකම සාර්ථක ජීවිතය බෝට පත්වෙනවා කෙනෙ එකයි ඒ අදහස. මේ දමා මුලින්ම සඳහ කරන කැමැති මේ ගාථ අදහල් මේ පාටය සඳහන් වෙන චිත්තක කියන වචනය පිළිවන්දව මූලික හැඳීණීමක් කරන්න. චිත්ත කල ගැන පාලි භාසාාව අපේ හිතට. මේ ලෝකයේ ජීවත්වන සෑම කරනු හිතක් තියෙනවා. මනුස ලෝකයේ ජීවත්වන මිනිස්සුන්ට සත්ව ෝක අනිකු සීලු සත්‍යයන්ට හිතක් නැතුව කාඩුවත් ජීවත්ව වන බෑ හිතක් තිවන හැම කෙනකොට. තිරිසං ලෝකයේ තිරිස සතුන්ට කුරා කූඹයට හැම කෙනකොට මේ සිතක් තියෙනවා. ඒ සිත අතරත මනුස්‍ය ලෝකයේ ජීවත්වන මනුස්්‍යයාට තමයි වටිනාම සිතක් තියෙන. මනුස්ස කියන වචිනය තේරුම උසස් මනසක් තියෙන් නිසා මනුස්ස. දැම් ගාථ පාටික් සඳහන් වෙන්නේ ඔබේ හිත කම්පාවෙන් නැතුව සැලෙන් නැතුව ඕනද දරාගෙන මූණ පා්ඩ පුළුවන් ශක්ති උපදවාගෙන ජීවත්වනි කොහොමතිගෙන කාරණාවයි මේක අදහස් කරන්න මේ දුණු දේශනාවෙන්. එතන්ද හිත ප්‍රධාන් නිසා තම මම හිත පිළිබඳව මූලික හැඳින්යුමක් ධර්මානුකොළව කරන්න බලාපොරොත්තු වනිේ එතකොට සියලුම සත්වයන්ට හිතක් තිබුණට ඒ අතරින් මනුස්්‍යයාට තමයි වටිනාම සක්ති සම්පන්නම හිත තියෙන එකම සතා. මනුස්්‍යයාට පුළුවන් තමන්ගේ හිත දියුණු කරන්න. අනි කිසිම සතකුට තමන්ගේ හිත දියුණු කරන්නබ. ඒ කුසලතාවේ තියෙන් නිසා ඔබ මනුස්ස ලෝකයේ උපදන්ට මහා විශාල පිනක් කරලා තියෙන කෙනෙක් බෝට පත්වෙන් දෝන. හිත තමයි හැම දේකටම ප්‍රධාන. මනව පපු්බන් ගමා දම්මාගෙන තැන දේශනා කරල තියෙන්නේ හැම දේකටම හිත ප්‍රධානයි. පින්නතුන් ධර්වා මේ ලෝකයේ ජීවත්වෙන ඔබ අපි සිරුදනාම ජීවත්වෙන කාලය තුළ ප්‍රධාන වැඩ දෙකක් කරන ඒ එකක් තමයි ජීවත්වන කාලෙ තුළ ඔබෝබේ ඇග හදනවා ඇගේ ඒවා සරීරය අනිත් එක තමයි ඔබ ඔබේ හිත හදනවා හිත දියුණු කරනු. මේ කාරණා දෙකෙන් ඔබ වැඩිපුරුම කරන්නේ මොකක් දෙගලා පින්වත් ඔබුම් පොඩඩක් කල්පනා කරන බාන්න ජීවත්වන කාලෙ තුළ වැඩිපුරුම කරන ඇඟ හදනවාද හිත හදනවාද ඇත්තම කතාව ගත්තෝ සියයට අසුවක් අනුවක් දැනහෝ නොදන ඔබ කරන ප්‍රධානම කාරණ ඇතම ඇඟ හදන එක ඒ ඇඟ හදීම සඳහතම ඔබේ් කාලින් වැඩිපුරම වෙලාවක් ගත කරන්න ලාබාල කුඩා වයිසිඳලම මේ ඇග හදන්ඩ කෑම කව්වන් ෝන ඇඳුම් අන්දන්ඩ ඕන මේ ඇඟ නිදිකරවන් ඩෝන ලදු ැදුනොත් බෙහෙත් පව්ග්ඕෝන ඒවාගේම මූුණ හෝදන්ඩෝන නාන්්ඩෝන හිස පීරණ්ඩෝන දත් මදිින් ඩෝන අවගෙන් බේරගණ්ඩෝන මේ සරීරය වැස්සෙන් බේරගණ්ඩෝන සතා සර්පයන්ගෙන් බේරගණ්ඩෝන හොර හතුරුවන්ගෙන් බේරග්ඩෝන කියීය ජාති දේවල් කරලාද ඔබේ ඇඟ ඔබ පරිහදාගන්නේ පරිසන් කරගන්න. මේ දේවල් කර කලාා ඔබේ ඇඟෝබ හදන අතරත අවුරුදු අසුවක් අනුවක් යන් කාලයක් ජීවත් වෙනවනම් මේ ඇඟ හදන්ට මොන්න තරන්නම් ප්‍රමාණයක් මේ ඇගට කෑම කවුල ඇද්ද. මොන තරන් ඇඳුම් අන්දෝල ඇද්. වැැක්ව කරන්න එපාග නම ඒ සේරම දෙවල් කරන්න ඕන නමුත් අපි ඒසා විශාල කාලයක් මහන්ස වෙලා කැපවෙලා නිදිවරාගෙන අන්ට දුක් විඳල මේ ඇග හැදුව වුනත් අන්තිමේට ඇඟ කවදාව හෝ දවසක මරණයට පත්වම් පසු විනාසයනු මරණයට පත්වනාම ඔබේ ඇඟ හෙත් මරත සරීරයට කාරණා දෙකක් එක්කෝ ආධානය කරනවා නැත්නම් භූමධානය කරනවා. භූමධානය කළොත් පොලෝට පස්වෙලා යන්නවා. ආධානය කොළොත් පැකින් හමාරකින් අලුගොඩක් වෙනවා. ඇඟ හදන් රවුරුදු අසුවක් අලුගොඩක් වඩ පැයක්. කාටත් මේටික තමයි හදන ඇඟටවෙන්න. හැබැ ඇඟ හදන් රෝට මොකන් නිසාද සිතරි ඉන්ඩ ඕනතනක් වශයෙන් තමයි අප ඇඟ හදන් ඒ හදන කොට ඇගේ ස්වභාවි තේරුන් අරගන ඒ අනිත්්‍යත් ස්වභාවි තේරුන් අරගන ඒ ප්‍රවේසං කරගන්න ඒ වැළගන්න පුළුවන් තායට මේ ඇඟ හදාගඩ අපි අවධාන යමු කර්ඩෝ. බුදුරජාණන් වහන්සේ ඇඟ හදන් එපාගල දේශනා කළේ නෑ ඇග හදන්න ඕන නිරෝගිමත්ව ආරක්ෂා සහිතව ප්‍රවේසංව ඒඟ හදා ගණ්ඩුවන මන්ද කියනවනම් හිත්‍ර නිවහනක් හිත තමයි මනුස්සයාගේ වටිනාම ශක්තිය තියන තැන හිත එනිසා යන් කෙනෙක් තමන්ගේ හිත දියුණු කරන්න වනම් ඒ තමයි වටිනාම මනුස්සේ බවට පත් වෙන්නේ ධර්මය සඳහන් වෙනවා ආහාර වර්ග හතරක් ඇඟහදන්ඩ ආහාර එකක් ඒකර කබලිංකා ආහාර කටින් කනඹන දේවල් ඕනව දෙයක් ඇඟහදන්ඩ උපකාරවෙ නිසා ඒකරග කබලික ආර උබ කල්පනා නොකලට ඔබේ හිත නැමැති වටිනා ශක්තිය පෝෂණය කරන්ඩ දියුණු කරන්ඩ වර්ධනය කරගන්්ඩ ආහාර වර්ග හත් වනක්. පස්ස ආහාර මනෝ සංචේතන ආහාර විඤ්ඥාන ආහාර ඒ වචන අගටතින ආහාරගෙනව නම සඳහන් වෙනවා. ඇගහදන්න එකහාර වර්ගයක් හිතපෝසණ ගන්න ආහාර වර්ග තුනක්. අධ්‍යැකයිෙන් ලබමින් චිත්ත සක්ති උපදවා ගනිමින් මනසේ දියුණු කරමින් මනසේ වර්ධනට බලපාන ආහාර වර්ග තුනත්. ඒ නිසා මනසක එන එක අතිසම වැදගත් ඔබේශක්තිය එකතු වෙලා තියෙන තැන තමයි මනස මේ මනස දියුණු කර ගැනීමේ දී ඒ සඳහා ඔබට හැක ාවක් විශාල හැකි ආවත් වන නුස්්‍යයාට මනුස්්‍යයා තමයි මේ ලෝකයේ ජීවත්වෙන එකම සතා බුද්ධිය තියෙන. අලියා කොච්චර ලොකුද අලියටත් තියෙන හිතක්. එට හිත දියුණු කරන්න බෑඩ්ඩුවන්ස් කරන්නබ. අනිකු සත්තුන්ට එහෙමයි. ඒසා හිත දියුණු කළ හැකි ඒශක්තිය තියන එකම සතා මනුස්්‍යයා නිසා මනුස්සයාගේ හිත හුඟක් වටිනවා මනුස්්‍යයා ලෝක වටිනාම සතා වසෙන් බුධි දේශනාව සඳහන් වෙන්නේ මෙන්න මේ කාරණාව මුල් කරන්න. දුල්ල පච මනුස්සත්තං මනුස්්‍යත්මයක් ලබල ඉපදීම අතිසෙම්මු දුර්ලබයි අමාරුයි දුස් කරයි. මණඩ කියනවනං ඔබේ හිතේ තියන අර පුදුමාකාර ශක්තිය බුද්ධිය නිසා. ඒසා මනස නිකං ඉබේම හිටියර එහෙම දියුණු වෙනෙන මනස දියුණු කරන්නඩෝන්. මේ ලෝකෙ උපන් මනුස්යාට පුළුවන් ස දියුණ කරන ක්‍රම දෙකට. එකත්තමයි ලෞකික ඥානය අනිත්්‍යගතමයි ලෝකෝත්තර ඥානය ලෞකේ ඥානය කළ ගැන්නේ මේ ලෝකයේ විෂේ අධ්‍යාපනය තුළින් විද්‍යාව තාක්ෂණය ගනිතය ආදී වසින් විවිධ මොනතරන් විසය කන්දරාවක් ලෝකි තියෙනවාද අඩුවැඩිවැසෙන් විශෂේ අධ්‍යාපලය තුළින් ලෞක වසයෙන් ලබන ඒ නිපුණතාවය ඇතිකරගන්න ඥානය තමයි ලෞකේ ඥානය. අද ලෝකයේ ජීවත්වෙන සියලුම රටවල්ල වල මිනිස් පරපුරෙන් සියට අනුවක්ම සිද්ධ කරන්න එකම දේ තවයි මේ මොහොත වෙන විට ලෞකේ ඥානය දියුණ කිරීම. එකදැ උපරීම තලට ඇවිලඳන ලෝකය ඔබ දකින මේ රූපවානි ඒවාගේම ගුවන් විදිලි පරිගණක ජංගම දුරකතන ඒවාගේම රෝකට් ගුවන්යාන මිසයිල් විවිධ විදියේ ආයුද මේ හැමතයක් දුනතුම තියෙන්නේ ලෞකේ ඥානයේ දියුණුව. සාගර පත්ලේ නගර පවා හදන්න තරමට අද මිනිස්්ඥාණයේ දියුුණල ඇතිබෙන. ඔබ තය තියෙන ඔය ජංගම දුරකතිනය පොඩ්ලක් බලන්. කීයක් ජාති හැකියාවන් ඔය දුරකතිනය තුළ තිබෙනවාද. විවිධ විදියේ හැකියාවන් තියන උපකරණයක් වසෙන් හදල තියන දුරකථනය. මේ සියල්ල ගත්තම් පස්සේ මනුස්ස්‍ය ඥානයේ තියෙන නිර්මාණ සීලී බව කුසලතාවිය පුදුම සහගතයි අදහන්ඩ පැරි තරමට අද ලෝකයේ දියුණු කරලා තියෙනවා මේ ලෞකේ ඥානය තවනාගතේ මොනතරන් දියුණු කර කළරට හිතාගඩ බරිතරමට මේ ලෞකේ ඥානය දවසින් දවස දියුණු වෙනවා දියුණු කරන්න පුළුවන් ඒ සියල්ල බුදු දහමට එකඟයි බුදුහාදුරුවෝ ඊට එහා ගමන් කලා උන්වහන්සේ දියුණු කලා ලෝකෝත්තර ඥාණය සමති විදර්ශනා භාවනා ප්‍රගුණ කර ගැනීමෙන් උපදවා ගත්තු ඥාණය. අපේ බෞද්ධ දායික දායකව දන්නවා. බුදුහාදුරුවන්ගේ ගුණ කියන අතරත උන්වහන්සේගේ ශක්තිෙන් අතරත තෙසැත්ත ඥාන කියල සඳහන් වෙන තැන්. උන්වහන්සේ විසු ඥන හැත්තඇතු. මනදියුණුර උපවාගත් ඥානය ඥානය උපදිනය ඇගේ නෙමයි මනසතුල් එතකොට උදාරණ වසයෙන් ගත්තොත් පරචිතත විජානත් ඥානය අනුන්ගේ හිත දැනී ගැනීමේ හැකියාවතින ඥානය පින්වති මං හිතේ ස්වභභාව ගැන විස්තර කරමින් නවත්තාව ම මතක් කරන්න කමැති මේ ලෝකේ ආක්ෂණ දියුණුව සමගම විවිධවිදියේ උපකරණ හදල තියෙනවා මේ සරීරි අංගෝපාංග බලන් හරද්‍යාබාධයක් වැළඳුණොත් කොයිදහරද්‍යාපාදය තියෙන් ලේකටිය කෝදි හිරෙවල තිනෙන හයාගන්න පුළුවන්. බඩේ ගෙඩියක් ඇඳුලන් තැන හොයාගන්න ප්‍රතිකර්ම කරන්න පුළුවන්. ඇගේ සීනි වැඩිනම් තියන හොයාගඩ රුදිර පරීෂයෙන්. ඇම දේකට ම අද හදලතියනව විධාකාලි උපකරන්න. නවත් පින් නතුන් මොහොතක් හිතන්ඩ මේතනම් තාක්ෂණ දියුණවක්තින ලෝකයේ අද වෙනකොට උපකරණයක් හදලදිව හිත බාන්න පුළුවන් එකක්. කිසිපු ගැනි කදරනෑ හිතබලුපුළන් උපරණයක් හදන්නක් බෑ ලෝය කවදාකොත්. මන්දගන හිතගල ගැන්න ශක්තියම් මසක්ඒ ද්‍රවවයක් නෙවෙයි. ඒ සන්ද උපරණය හදන්න බැෑ. ඒ උපකරයෙන් ඔබේ හිතකාටුවක් බලන්න බැහැ. නමුත් හිතක් බල්පලන් තවත් හිතකින් දියුණ කළ හිතකින් පුළුවන් ඊට යටින්තිෙන හිතක් ඒ සක්ති උපදවා ගත්තා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා. අරමා මුලින් සඳහන් කල පරචිත්ත විජානක් ඥානය කළ කියන්නේ අනුන්ගේ සිත බල බැලීමේ ශක්තිතින ඥානය බුදුවරයකොට මහාරහතන් වහන්සේ නමකට සමාධිගත වෙලා පුළුවන් අනුන්ගේ හිත බලන්ඩ මොනවද හිතන්නේ සිතුවිලි මොල බලන්ඩ පුළුවන් කන්නාරිිගේ මූන බලන්න වගේ බලන්න පුළුවන්. ඒ වගේම චුතූපපාත ඥානය මැරණ ඉප දෙෙන පිළිවල පිළිබඳ ඥානේ. ආසවක්කේ ඥානය ඔබේ සිතේ තියන කෙලෙස්ොල ප්‍රමාණයසා ඒවයි ස්වභාාව පිළිබඳ ඥාන. ඥාන හැත්තඇතුනක් මේ සියල්ල මනුස්ත ලෝකයේ මනුස්සයකොට උපදවා ගණු පුළුවන් හිත දියුණකෙන උපදවාගනො ශක්තින්. එක ලෞකේ ඥානය නෙමෙයි ලෝකෝතර ඥාණය. පින්ටතුන් අහල් ඇති මෑතකදී වෛදි විද්‍යා දියුණුවත් සමඟ මනෝ වෛද්‍ය විද්‍යාග සස්වාගන තියනවා පැරා සයිකොලිජි කියේලා. උසස් මන සසක්. දියුණු කරගැනීමෙන් ඔබේ මනසේ ක්‍රියාකාරරිිත්ව ගැන සොයන් පුලන් ඥානය. අධිමානශ්‍යයකත්වය. ඇමෙරිකාවේ හිටපුූ මනවෝ ෛද්‍ය විශේස්ඥෙක් එඩ්ගා කේසි එය උපදවා ගත්ත මේ ඥානය තමන්ගේ හිත මෝහණය කරගන තමන්ලකට එනෙගනාගේ ප්‍රශ්න කියන් පාරම්පරි අසනීපයක් නං ප්‍ර්යන්න් ගැටලුවක් නම් සනීප කරන පැරි අසනීපයක් නම් හේතුවාදීවල් හොයන්ඩ පුළුවන් ඥානය මොහෝ නිද්‍රාව කාරණා විෂි පන්දාහක් ගැන එදගා කේසිල් ලියාපු තොළතුරු මෙනි මෙන්සෙන් ගෙන පොතේ සඳහන් වෙනවා. ඒ පරිවතනය කරලදන සංසාර මන්දිරරි කර දෙයන්. එතකොට ඒවි පේනවා මිනිස් මනසේ ක්‍රියා කාරිත්වය පුදුමසාහගතයි. විස්මේ ජනකයි. මනුස්සයාට කරනපුළුවන් වවිධවිදියේ දේවන් විලෝග වෙන කාටුවක් කරන්න ඒ තරන් සුවිසේසූ මනසක් තියන කෙනෙක් මනුස්ස ලෝකයේ මිනිස්සු. ඒසා ඔබ ඔබේ මනසේතියන පුදුමාකාර නිර්මාණශීලී හැකියාව ලෞගේ ලෝකෝතර වසය. අවබෝධ කරගන්න ඔබ මනස දියුණු කරගන්න වනම් ඒ මනසේ ස්වභාවේ තේරුම්ගන්න නං ඔබේ එදේදා මූුණපාන ප්‍රශ්න වලදී ඒවාට එඩිතුර මූුණදීලා පසුබාන් නැතුව අභියෝග ජයර්ගන්න ඔබේ ජීවිත තාම සාර්්‍ර කරගඩ ඔබ තිලතිනේ මනසේ ශක්ති පාච්චිකිරීමෙන් ඔබ සාස්සාච් කරගන්න පුළුවන් ඒසා තමයි ධර්මය පට අවශ්‍ය වෙන්නේ. ධර්මය අවබෝධ කරගැනීම ධර්මය ප්‍රගුණ කර ගැනීමෙන් අදදකින් ලබා ගැනීමෙන්. මනස මහාපුදුමා කාතෙන ශක්තිකක් තියෙන හැක අවත් තියෙන තත්ත්වයට ඔබේ මනස දියුණු කරගන්න පුළුවන්. පෙන්නතුන් දැගත මහා විශාල සද්ධන්ත ගස්. ලොකෝට ඇැති මහා විශල් නොගගසගේවා බෝධීන් වහන්සේන මකව මහා විශාල් සද්ධන්ද ගස්තියෙනවාන. ඒ ගස් දැක්කම් පස්සේ ඒ ගහේ අපට අතු පේනවා. කොල පේනවා ගෙඩි පේනවා කඳ පේනවා. නවත් ඒ ගහයේ පේෙන් නැති කත් තියෙනවා. ඕනුම ගහ මොක පේ නැත ඒ ගහේ මුල් පේනෑට මුදුමල කොහොට පේනෑ. හතර පැත්තෙන් එන මහා විශාලු හුණගක් ආවුම අර සද්ධන්ත ගහ කඩාගෙන ගැවිල බිමට වැටින දෙන්න නැතුව අල්ලගනන්න අර මුල්ලොලින් මුදුන් මුලින් ඒවාගේ ඔබේ හිතත් ශක්ති සම්පඩුව ප්‍රශ්නට මූුණ දෙන පං හැකයා උපදවා ගණඩ නං අර ගහේ මුදුන් මුල් වගේ හෙළවෙෙන් නැතුව ගහ තියෙන වගේ කම්පා වෙන්නතු ඔබේ හිත ශක්තිමත් කරගඩ ඔබ ධර්මයෙන් ශක්තිමත්වෙන්ඩ ඕන. අධ්‍යකන්ගොලින් සක්තිමත්වඩ ඕන. එතුරයි ඔබේ හිත ඕන දෙකට ඔරොත්තු දෙන හිතක් හැටියට උපදවාගන්න පුළුවන් වෙන්න. අ පුට්ටස් ලුවක දම්මෙහි චිත්තං යස්සන කම්පදයකන ගාථාවේ සඳහන් වෙන කාරණාව තමයි ලෝක ධම්මගීන වචනය එතින් දක වැද ගත්වේෙනු. ලෝක ධම්මගන වචනෙන් අර්ථවත් වෙන්නේ ලෝකයට පොදු ධර්මතාවයන්. මොනවදේ පපුදුධර්මතාවෙන් කළ කියන්නේ. දැන් හිතන්න පින්වතුනි වැස්ස වහිනවා. වැස වහිනකොට වැස්ස වැටන පලාත එක්කොට මේ වැස්ස එක කෙලබෙනවානි. අපි දුම කොළඹ නගරනම් වැස්ස වහින්නේ කොළුඹ නගරේ ජීවත්වන කෝමටේ වැස්ස වහිනෝ වෙනසක් නෑ මේ දුප්පත් මනුස්සයා මේ පෝසත් මනුස්සයා මේ සිංහලගෙනා මේ දෙමළගෙනා මේ බෞද්ධයා මේ අබෞද්ධයා කිසි වෙනසක් නැතුව වැස්ස වහිකොට සිවරු දෙනාට මේ වැස්ස වහින. උදේ පාන්දර සූර්යා උදාවෙනෝ හිරුපායනවා. එතකොට මුළු ලෝකට මා ලෝකය කිසි වෙනසක් පංගුබේරුවක් කාටත් නෑ. මෙන් මේවටමයි ලෝක ධර්මයි ලෝකෙන පොදු ධර්මතාවයන්. හුලග හමනවා. සරු දෙනාටමෙක් වගේ හුුණ ගමනව වෙනසක් පංගුබේරුවක් නෑ. දැ මිනිස්සු අතරනං යංයන් දේවල් කරන්න ගියාම පංගුබේරුව. මේ මගේ ඥාතියා මේ මගේ හිතවතා මේ මගේ තරහකාරය මේ මගේ පක්ෂෙක් කෙන අරි අර පක්ෂයක්කෙන කීයත් ජාති බේදබින්න ජාති හොයලද සාමා ලෝකෙ මිනිසු වැඩ කරන්න ස්වභාවධර්මය එහෙම එකක් නෑ කාටත් පොදයි වැස්ස වහින්න වගේ අව්ව පායන්න වගේ හුණග හමන්න වගේ ලෝකෙට පොදු ධර්මතාවයක් තියෙනවා න්නේ පොදු ධර්මතාවයන් තමයි පුට්ටස්ස ලෝක දම්මයෙහිකෙන තැන මේ අර්ථවත්වන කාරණාට මොනෝදේ කාරණාට ලාබෝ අලාබූ අයිසෝ යසෝච නින්දා ප්‍රසංසාජ සුකංච දුක්කං. ඒතේ අනිච්චා මනුජේසු දම්මා අසස් සතා විපරිනාම දම්මාති ඔන්න අරමා කලින් සඳහන් කළ විදියේ මුල් ෝක නෝ බලපාන කරුණු අටක් අස්්‍ර ලෝක ධර්මය අපේ බුදුබනය බුදුහාරු දේශනා කරල තියෙනවා. මේකන කාරණ අට මහරජ්ජුරුවන්ගේ රාජමන්දරයේ දලා දුප්පතාගේ පොල්ලතු බැල දක්වා ජීවත් වෙන ගිහි පැවිදිී ස්ත්‍රීපුරස බාලමහාලු උගත් නූගත් හැම කෙනාටම අනි වාර්යම්ම තමන්ගේ ජීවිත කාල්ලෙ තුළ අත්්‍යන්දන සිද්ධෙන ප්‍රධාන කාරණා අටක් ලාබ අලාභ යස අයස නින්දා ප්‍රසංසා සැපද මේ කාරණාටෙන් හොඳ පැත්තේ ව හතරක් නර්ග පැතේ හතරක් හතරේව දෙ අටා. එතකොට මේ කාරණ අටේදී යංගෂ කෙනක් තමන්ගේ හිත සැලෙන් නැතුව දුකටපත්වෙන් නැතුව කම්පාවට පත්වෙන් නැතුව පරාජයට පත්වෙන් නැතුව අර්මා මුලින් සඳහන්ගල මහා සද්ධන්ත ගහක් කොයි පැත්තෙන් හුණගක්කාවත් ොරොත්තුදීලා වැටෙන් නැතුව කෙලින් ඉවවා වගේ ඔබට පුළුවන්න්නම් තමන්ගෙ සක්ති මච් කරගන්න අ එක තමයි මෙතදිකගන්නේ කම්පා වෙන්ඩෙපා පුස් අස්ට ලෝක ධර්මිවදී මූුණ පාණ්ඩ තමන්ගේ ශක්ති උපදවාගන් කෙනෙක්ගේ මනසේ ශක්තිය ඇති වඩනං අනිවායෙන්ම අධ්‍යකින් ලබන්ඩුව ඔබ උපන්දායිදන් ජීවත්වෙන මොහොතක් මොහොතක් පාසා ඇහින් දකින දේවල්ලොලින් කාන්ට ඇහෙන දේවල්ලොලින් සදුරන්ට ශේව දේවල්ලුලින් අධ්‍යකීන් තමයි ලබන්නේ හැම මොහොතකම්. ඊට අමතරු අධ්‍යාපනය තුළින් බහස්ත්‍රධ භාව පොත්්පත් කියවීම තුළින් ඔබේ අධ්‍යකින් නිම්වල්ලු තවත් පලල් වෙනු. කියවීමෙන් දැනීමෙන් චින්තනෙන් ඔබේ මනස සක්තිමත් කර ගතු තරමට අස්තලෝක ධර්මය හමුව ඔබට ඉඩිතරේවාට මූුණ පාඩ පුළුවන් සක්තිය ඔබනක තියෙනවා. දුර්ල කෙනෙකොට මනසින් මේවාට මූන පා්ඩ බැරිවෙලා යනු. යිසා තමයි මේ අස්තලෝක ධර්මවලදී තමන්ට දරාගන්න බැරි තරන් විදියට මානසික ආවේගයන් ආවම් දරාගණඩ බැරිවනාම ජීවිතය නැති කරගන්න ගමට පයිු මෝදට පහිනවා වසවිස පාවිච්චි කරනවා. ප්‍රැකියාවෙන් අස්වනවා කරන දේවල් නමත්වනවා සමේ සමාග නිර්තලලුවෙන් අයින් වෙනවා. විවිධාකාරවිදිී පරාජන් භාරගන්නවා මූුණපාන බැරුනාාම ජීවිතයෙන් පවා සමුගන්නවා. එහෙම තත්ත්වයට පත්වෙන්නේ ඔබේ මනසේ. අර මා කලින් සඳහඟට ශක්තිය අධදැකීන් ලබවන් උපවාගත්තුන තිසා ඉස්සර අපේ මවපියෝ ධර්මයක් එකමෑ ජීවත් වනේ දරුවේ කොපනට පස්සේ පවුලක ඒ දරුවාට ඉතාම ලාබාල වයිස ඉඳලාම මේ අධදැකින් ලබාගන්නපුන් දේවල් පරිසරය සකස් කළ අම්මන තාත්වල ගෙදරකම අම්මතාත දෙන්නට අමතරව සීය කෙනෙක් අත්තම්ම කෙනෙක්. වැඩිට මාමල චූටි දරුවන්ට නින්දර යනකම්ම කතා කියා දෙනු. කෑම කැව්වේ කතා කිය කියා රජෝරුන්ගේ වීර කතා බෝසතාන් වහන්සේගේ බෝසත් කතා ජාත කතා ගැමි කතා මොන්න තනම් කතාාවල් තින අපේ ජන සමාජි ප් පුංචිලමයි හරි කැමැති කතාහන් කතාවෙන් කොටසක් කියනකොට දරුව කෑමකාල ඉවරයි. ඊළගොටස ඊළඟද වසේ. රෑන් ඉින්දේදීමේ දරුව දකින්නේ අහපු කතාවල් ඒ කතාහතුරින් තමයි අර පුංචි චරිතය හැදෙන්න්න වැඩෙන්නේ. කනගාටයි කියන්න අද සමාජි. සමමාර අම්මල තාතර මෙයෝගැන දන්නේ අවබෝධයක් නෑ. ඒනිසා සමාර මව්පියෝ තමන්ගේ දරුවන්ට අද කෑමකවද්දිී ජංගම දුරකතනය අතර දෙනු. ඒකේ බොත්තං ඔබෝ බ ඒකේ දන ක්‍රීඩාවන් බලබලා පුංචි දරුව අද කෑමගන්නවා කලක් යැනකොට අර දරුවන්ගේ ඇස් දෙකක්ත් සවෞත්තු ලයනු නරක්වේ. ඉස්සර වීරෝධාර මහා පවෞරසය ඇතිපිච්චි ජීවිතය ඕනවදේකට ඔොරොත්තුන්න පුන් චරිත සක්තිය උපය වගත්තු මිනිස් පරපුරක් මේ රටේ හැදුනේ අපේ සංස්කෘපය යත්යෙක් ධර්මයත්තයක ධර්මෙන් ඇතුනොත් ඔබ ජීව නධ්‍යකෙන් නැතිනොත් ඔබ අභියෝ හමුවේ පරාජයට පත්ව වනු ඔබ නිස්ක්‍රී පුදගල බවට පත්වයන. ඒසා ධර්මය පිහිට තමයි උබරි එකකොු පිහිට. ලාබෝ අලාබෝ අස්තලා දෝක ධර්මෝලින් කාරණ දෙකක් ලාභ කලගැන මේ ලෝකයේ ජීවත්වන හැමකිනෙම කැමති පුළුවන්තරන් වස්තුූ උපදවාගන්න රත්තරම් මුතුමැණෙක් යාන වාහන ඉඩකඩන් මිලමුදල් කවද කැමති හැමකිනෙම කැමති. බුදුබනය එපා කියල කියන්නේන තමන්ගේ ආර්ථක ශක්තිය උපදවා ගැනීම ඇතිකර ගැනීම එපා කියල කියන්නේ ධර්මය කෙනෙකට ජීවත්වට අවශ්‍යගන ප්‍රධානමය අවස්්‍යයි. නමුත් ඒක සීමාවත්තෙන්ට ඕන ඔබේ ආසාව ප්‍රමාණය ඉක්මවා ගියාම ඔබටම කරදරයක් වෙන මේකට කියනවා තෘෂ්නාව නැම් තන්හා සීමාවක් නැතු අසීමත ලෙස ධනයට ගිජුකම්. හට බුදු පනය උපුමා කරන මේක ඔබ තුළ හිතේ තියෙන දැඩි ආසා හරියට ගින්නක් වගේලු. ගිනිගොඩක් ගැන හිතන්නකෝ. මහා විශාල පැතිෙන ගිනිකොඩකට තවතව පික්්චින දෙවල් අප ගිනිකොට දානු. කොල්ලා තු දානවා දර දානවා ටයරදා නොයේද දේවල්. ඒ දානට දාට තවතවස් සරුවට ගිනිකොට පත්වෙනවා ගිනිකොට කියන්නේ දැන් ඇති තවදාන්න එපා කියලා. අපේ මනසේ දැඩිය ආසවත් එහෙම එකක්. තවතෙන්ගතිනු උපමාවක් හරියට ඔබේ හිතතුන්න දැඩි ආසාාව මහමූද වගේ කියලා. මහමෝදතියෙන වතුර රටේදන ගංගාවල් ඇලවල් දොළවල් සේරම ගලන්ගි අවසං වටන්නේ වසෙන් වැටන්නේ මහමුෝදට. මහමෝද කවදක්වක් කියන්න දැන් වතුර ඇති දැන් මට වතුර එවන්ඩපා කියලා කොච්චර ඇවිල්ලා වහින වැස් ගල්න්න ඇලවල් දොළවල් සියල්ල වැටනත් මහමෝද කියන්න දැන් ඇති කියලා ඔබේ හිතත් ඒවාගේ ඒසා සීමිත වස්තු තන්හාාව නිසා ඔබ දුකට පත්වන කර්දයට පත්වෙනවා උමනා ප්‍රමායටයි අපට හැම දෙයක්ම තියෙන් ද සීමවක් තුළ අහල්ල තියෙනවා සංඟරාව මන්ද වසක් කියෙව්වා බරූණගෙන රටේ සුල්තානවරයාගේ මාලිගාවේ කාමර තුන්සය පණා රන් නාලේ පිත හොඳම වර්ගේ වාහන එකසේ විසි පහක් ඒවාගේ බිරින් දෑවුරු සියගානක් මේ සූතනවරයා කාමර තුන්සය පනාත් එවුත් මාලිගාවේ ජුරු නිදන්නන එක කාමරෙක විතරයින්නේද. වාහන එකසේ විසිපහද්‍ය බත් එයා ගමන් යන්න එකවාහනක විතරයින්නේ. අපි ඔන්නෝක හිතන්ඩුවන මේ ලෝකයේ අපේ පරිබෝජනය ප්‍රමාණයක් තියෙනවා. කොච්චරය කෑම ජාති තිබුණත් කණ්ඩපුලුවන් බලයේ ප්‍රමාණටි විතරයින්නේ. කොච්චර ඇඳුන් තිබුණනත් අඳින පුළන් ඇගේ ප්‍රමාණ්ි විතරයින්නේ. ඒසා බුදු දහම්ෙන් ඔබ පාලනය කරනවා මනසිං. සීමාවක් ඇතුව හැම දෙයක් පානිරි යටඩස් කල ජීවත්වෙන්ඩ ඔබේ ජීවිතය සැහැල්ලූුවෙනවා. ඔ සතුරෙන් ජීවත්ෙනගෙන බවට පත්වෙනවා ඔබේ මනස සක්ති මත් වෙනවා. ලාබු අලාබෝගලා කියන්නේ ඔබ හොයාගත්තු උපයාගත්තුව ආසාාවෙන් ප්‍රැස් කරගත්තු ඔබේ ධනේ වස්තුව යානවාහන ඉඩකඩං ගෙවල් දොරවල්. විවිධාකාරවිදයෙන් ඇතිවෙන. අධ්‍යකින් තියෙනවාන්නේ සුනාමය හොඳර මතගති පින්නතුන්ට සුනා විපත වෙලාව මහමුෝද ගොඩට ගැලුවා පරම්පරාගානක් හමුරරතු දේපලවල් විනානිි ගානෙන් මහමු උත්‍ර ගාගන ගියාන් දැක්කන්නේ තටු දෙකේ තුනේ ගෙවල් මහමුදර ශවනයක ගිලිගත්. ජීවිත කී දහක් මහමුදර ගාගන ගියාද ඔබේ දනය ඇතැම් වෙලාවට වතුරෙන් විනාස වනු. ඇ ගි ප්‍රධා නගොලොදිනව ගිනිනීමන හමුදාවක් කඩසාපු ගෙවල දුරලා ගිනිකත් වෙලාවට ගින හමුදාවෙන් ඇක් ගින්න නිමනු සමා නිමාගන්න පැහැ. සේරම අලුගොඩ පබෝට පත්වයෙනු අධ්‍යකින් තියෙනවා පුුදුබණයේ තියෙනවා උබහම්බුරදදු වස්තුව ගින්නෙන් විනාශසන්න පුළුවන් වැස්සෙෙන් වතුරෙන් විනාසෙන්න්න පුළුවන් හොර හතුරංගෙන් විනාශෙන්න්න පුළුවන් ඇයි වසංගත වලින් පෞුගේ කාලය ඇත්වවෙච්චි කරෝණා වෛරේ සය නිසා ලෝකයේ පුලාා මොහොතක් ඉතන් ලක්ස කෝටි ගනම් ධනේ මො මොරදන් ජීවිත විනාස වනාාද. එනිසා ඔබේ ජීවිතය ඇතුළු හබුවර්ණ වස්තුූ විනාසවෙන්න පුළුවන්. ඒ විනාස්වෙච්චි විලාවට කම්පාවෙලා අඩල වැලපිල සෝක වෙලා තමන්ගේ ජීවිතය නැතිකරගන විපතර පත්වීම නෙමේ කළ උත්ත. එනම් මොකක්ද කරන්න ඕන් ඳ සංසූර්ට කියමනත් තියෙනවා විපදි දහිරයන් සම්පදීක්ෂමා විපතක් වනාාම කරදරයක් වනාාම් ලෙඩක්දුකක් උනාම් අන්ඩ්ඩා කම්පාවිවී දුකවේ ඉඳීම නෙමිලි කොර උත්තේ. මොගදද විපදක් වනාම විපදේදී ගොඩේන නං ඔබේ හිත තුළ දහිර උපදවාගන්න. ඒ දහිරය උපදවාගෙන ඔබේ හිත හිතඇත්තෙන්දදි මුල්ුවවෙ. සම්පදීක් සමා බවබෝග සම්පත් ලැබිලා දනදාලනු සලුසාර වෙලා තනතුරු ලැබිල්ලා නම්බුනාම කීතිලා බෙලවෙලා හොඳයි කියන පැත්තෙන් ඔබ සරුසාරනුවට ඔබේ ඇතිකරගන්න නහතමානී බව. අනුම් පහත් කරල්ල තමන් උසස්ටලල සලගලා. අත්තුම්කසන පරවම්බන කෙන විදිහයට එහෙම කල්පනා නොකර හරියට ගොයන් ගහ වී කරල පැහැෙනකොට ගොයන් කල බිමට නැමෙන්න්න වගේ නිහතමානී කෙනෙක් වෙන්ඩ සමබර කෙනෙක් වඩ අනුන්ට ගරු කරන්න හැසිරීමෙන් කතාවෙන් බහින් හැමදයකම් විපේ දහටියන් සම්පදීක් සමාඒ නිසා බොහෝ වෙලාට ඔබට ඔබේ දේවල් නැතිවන්න පුළුවන් හිත සක්තිමත් වනොත් ඔබට පුළුවන් ඒවා ජයගන්න නැවත මගේ අධ්‍යැකීමක් ආරෝග්‍ය පරමා ලාබා ලාබෝ අලාබෝගන තැන මේකත්ලොකු ලාභයක් නිරෝගී භාවය තුන්මලාභයක් පින්වන්නේ දවසක් මම ගිය අපේ දාග මහත්මය අන්සභාගරෝගය හැදිලා වයසරු හැත්ත ඇවක්විතර ඇති. නවතර හිට රෝහලේ මට ආරංචවෙල මංගේයා බලන් මම යනකොට ලෙඩාළඟට ලෙඩා අඩන්ඩ පටන් ගත්තා ඒක මාහයිෙන් කෑ ගාල් අඩනු. විනාඩි ගානක් ගැනකම්මන් නිහෙඩ විටියා අඩල අවසං වෙනකං. ඊට පස්සෙමං හිත සනසල පිරිට්ටිකක් කියලා පිරිවූල බැඳල ආසිර්වාද කල්ලා බන්ටිකක් කියලා ජීවිතේ ලෝකයේ ස්වභාවය තේරුන් කළ දීලා හිතහදල සනසලා මං ආව. ඊට පහුවෙන්දා මම ගියා කොළො මහරෝරට ඒ දස යුද්ධ තිබුණා යුද් අපේ සෙබර තරුණු සෙබලු කීදිනෙක් මරුණද කීදිනෙක් අතපය නැති වුණාද අපේ දායකළමෙක් හමුදාව අවුරුදු විසිහතරා බැස. වෙඩි වැදිලා බෝම්පිකට අහුවෙලා මේ තරුණ ළමයගේ කකු දෙකමනෑ. මං බලන්ඩගයා. අ අුරුදු හැත්තාවක් වේචි ලඩා බලන්නකි දාට පහුෙන්ද. මමේ තරුණ සෙබලාගේ ඇඳළඟට යනුකොල් නිඩා බලඩ විශ්වාස කරන්නද හරී ලස්සර හිනා වෙලා අනේ අපේ හාදුුරු වැඩිය දෙකේලා අධ්කක් වල දුරයි නම්ම ඇන්දෙ ඉදම් මට වැන්ද බාණට දෙන්නගේ වෙනස ජීවිතෙන් වැඩිහරයක් ආශුවෙන් දලා වුරුදු හැත්තවක්වෙච්චි අන්ස භාග්ච අර ලෙඩා ඇඩ ඇඩිල්ල මට මතක් වුණා මේ තරුණ සෙබලලා වුරුදු විසිහතරයබස කකුල් දෙකමනෑ කොච්චර කාල ජීවත්වෙන්ට යාට හැකියාවති නවද නමුත් හිනා වෙනවා. සතුරෙන් හිනා වෙලායා හිනාවෙන් ඉන්නවා අල්ලෙට අඩනු. මට මතක් වුණා ම දවසක් දැක්ක පොතක තියෙනවා කියමනක්. ලස්සන කියමනක්. පාවහන් යෝලක් නොමැතිව හැඩුව මම දෙපා නොමැතිව සිනාසෙන මිනිස්සුකු දුටුවමි. ලස්සන කියමනක්. මට ඉසිද්ද නැවත අාවරර්ින වුණනා ලිඩ්ඩු දෙ ද කල්පන ළ ලුවන්ස. ඒ අර හමුදා සෙබලා හිනහවනේ කකුල් දෙක නැතුවත් එයා ජීවිතයේ ස්වභාවය අන්තරන තේරුන් ගත්. එයා හමුදා පුහුණුව ලබලති වුණු. හමුදා පුහුණුව තුරින් ඇඟ විතරයක් නෙවේ මනසක් සක්තිමත් කරනු. ඒ පුහුණු ඒ ජාතිය පුහුණුවක්. එයාටර විපඳ දරාගණඩ පුළුවන් සක්තිය හිතේ තුළු තිබුණා ඒක අයා හිනහවනය. අවුදු හැත්තයාවක් වෙලත් අර අනිත් ලිඩාට දරාගන්න බැරි දුකක් ඇතිවනේ ය ගැමුරෙන් ජීවිතයේ ස්වභාවය තේරු ගතුන් නැතිගෙන නිසා. ඒනිසා මේ ලෝකයේ ස්වභා වේගයි අපි හිතන පතන දේවල් අප හිතන තාටම සිද්ධෙවන නෑ. අභියෝග හමුුවයි අභියෝග ජයගනීමේ හැකි අවත් තියෙනවා. පටාචාරා කිසා ගෝති මේ ජීවිතයේ ජයගත්තය දුක දැකලා. දුක කියන්නේ සැපේ මුල ස්ටැපා ආරම්භෙන තනතමයි දුක. එහෙම හිතඩ එතිනින් ඔබට සැප හොයාගන්න පුළුවන්. බෞද්ධ සාහිධ්‍යයේ සඳම් බොහෝ චරිතකතා බැලුවන් ශ්‍රාාවග චරිත ශ්‍රාවිකා චරිත දුකෙන් ගොඩාපු චරිත. බුදුහාඳුරු පාර්මිතා පිරුවේ දුකෙන් ගොඩවෙන්ඩ මේ ලෝකයේ දුකක් බව තේරුන් අරගන දුකයිගේ කියයා වැලිපිය ලිපි න්නව වෙනුවට සැපහො යන්නේ කොහොමද දුකෙන් එතුලා සැපොහයාගැ ගමන අවසාන තමයි. සල ක්‍රේසියන් ප්‍රහණ කරල සියල්ල දක්න ඥානයේ පහලකරගත් ලෝතුරා බුදුගෙනෙක් ලෝකයේ පාලනේ. නිබ්බානං පරමං සුකං උතුම්ම සැපේ නිර්වාණය කියලා නිවන්මගට සොයාදුන්න අපේ බුදු හාදුුරු. ඒසා මෙතනම තමයි ප්‍රශ්නට උත්තරේ ද අපි ළඟමයි. ලාබෝ වලාබෝ අයසෝ යසෝච ගිෙන තැන පෙන්නුම් කරන පරිවාර සම්පත්තිය. මේ ලෝකයේ පින්වන්නේි කාටවත් ජීත් ෑ ඒක හොඳර තීරුන්ගන් ඔබට මොනතරම් මිළමුද තිබුණත් යානවාන තිබුණත් ඉඩකඩන් තිබුණත් මොනදේ තිබුණත් ලෝකෙ කාටුවත් කවදාකත් තනයෙන් ජීවත් වෙන බෑ. අනිත් ඇගේ උදෝපකාර වූම නාමයි ජීවත් වෙනකොට. ඥාතිීන්ගේ විතරක් නෙමේ සමාර ජීවිතය කවදක්ොත් දැක නතිකටෙන් ුද්දොත්තු පටො වෙනවා වන ඔබ මොහොතක් හිතන්න පාර යනකොට ඇක්සිරන්ඩ් එකක් වෙනවා. ඔබට බරපතල තුවාල් ඔබ එක්කංගන රෝහලට වෛද්‍යවරු ඔබ බලන්නෝ සමාට ඔබට සිහිකල්පනාවත් නෑ ඔබේ ඔබට ප්‍රතිකාල වෛදර පි දැකර තියෙනවාද ඔබ අඳුරනවාද බිහිෙත්ව හෙදිය ඔබ අඳුරනවා දන්නවද නෑන. ඔබට දුන්න අවස්සත මොල් රටේ දැහැදයි කවුදව කළේ. ඒනිසා මු ලෝකම අපේ ජීවිතයා සම්බන්ධයි. අවවැස් පින් සතා සර්පයක් ගහගොල අඳුර අඳුරන්න ඇති මුලෝ මහත් ලෝකයේ සියල්ල අපේ ජීවිතයා බැඳල තියෙන්නේ. ඒනිසා බුදු හාතුරෝ දේශනා කළේ සබ්බේ සත්තා දැන් අද. යරෝපයේ බටේ රැටවල් කතා කරන්නේ හෙවම රයි්ස් කෙල්ල මිනිස්සේ අයිතිවාසයන් ගැන විතරයි. බුදුහාර මනුස්ස අයිතිවාසය ගැන පමණක් නොවෙයි. බුදු දහමඉතින මුළුමාත් ලෝකයේ ජීවතන සීලු සත්වය ගැනුම්පා කරන්න. සීලු සත්වයන්න සලකන්. සබබේ සත්හගේවම්පාස කුරා කූඹයාගේ පටන්. සත්ව ලෝකන සීලුම් සත්වයකින් අර්ථවත්වයෙනවා. බදුදහමම් ඒතරම් පලල් ගැමුරක් ඇති විශයක් එහෙම දේශනාවක්. ඉංසා ලෝකයේ ජීවත්වෙනකොට කිසිීම කෙනෙක් අවතක්ෂව කරන්න එපා මෙයා මට ඕනනෑ මෙයා විතරයි මටෝන මට තනයෙන්ගඩ පුළුවන් එහම ඉතන්ඩ එපා එනිසා ඔබට පරිවාට සම්පත්ති අවශ්‍යයි. හොඳ මවපියෝ හොඳ ඥාතෙන් හොඳ යාලූ හොඳ අනුසාසකෝ හොඳ ගුරුවරු හොඳ අසල්වසියෝ මේ ආදී වසයෙන් යහපත් මිනිස් ආස්ත්‍රය ඔබේජනට අත්තිසියෙන් ප්‍රයෝජනවත් එකත මේ කැන්නේ අයිසෝ යසෝච යසෝච කැන හොඳ පරිවාර සම්පත්්‍යයක් ලැබී පරිවාර සම්පත්තියක් ලබන්ඩ ඔබට පින්තිෙන්ඩුවන් එකට වෙනවා පින්කති ේෙන්දුව නතු ැකල් ඇති ොහෝ ලාවට පින්කං කරන තැන්ගොල ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා තැ අටිපිරිරක් පූජාන්ට ඕකද ඉන්නට කෝටම අත ගස්වල පූජ කරන කියලා ඇහෙම කියන්නේ. තමන් තනයෙන් පින්කම කරනට වඩා හවුලේ පින්කමක් කරුම් බ සංසාරයේ පරිවාර සම්පත්තිය ලැබෙන්ඩ හේතුවක් කරු. ඒක ස්වාමින්න් හලේම කියන්න. ඉතන්නකො දැන් තමන්ගිගෙතරතින වත්ේ මල් කඩාගන යනවා පන්සලට මල්වටටියයක් කදාන්න තමන්ඩ තමමගලා තනයෙන් පූජා කරන පාන්සලි බුදුවැැඳරට එහෙම කරන්න එපා පාන්සල්ි ගයාම ඉන්න අනිත් තැටත් අතකස්වල පූජගණන්ට ඒ මල්වට්ටිය ඔබට සසර පරිවාර සම්පත්තිය ලැබෙනවා. ඔබ තනි වෙන්නේ නෑ. ඒසා අප හොඳ මිතර යාලු අවශ්‍යයි. එතිෙන්දී ලස්සන ගාතාවක් චරංචයේ නාදිී ගච්චේයේ සෙියන් සස්්‍ය මත්තනු ඒක චරියන් දල්හන් කයිරා නත්ති බාලයේ සහ එතා තමන් ආශරය කරනකොට ඒකත් බොහම පරිසම කර නො දෙයක් හැම කනාමෙක වගල හිතන්න එපා නානත්්‍ය කායා නාතන සඥා සර්පයෝ වගේ කට්ටියත්තියවා ද රුම්බ රුම් කරගන්ඩ මට ගැලපන චරිතය මොකත් තෝ අඳුරුවගඩ ආශ්‍රය කරන්න. ජරංචයේ නාදි ගච්චය ඔබේ මිත්‍රයෝ හිතවත්තු ආශ්‍රේගන කට්ටිය තෝරා බේරගනකොට නිතරම හිතන්ලුව එක්කෝ තෝරගන්න තමන්ට ඕඩ උසස් කෙනෙක් උසස් කළගන්න උගත්කමින් ගුණමාජ්කමින් සිල්ලුවත්කමින් බෝත්ය අධ්‍යකයෙන් වොලින් ධනවච්කමින් ඒකත් අවශ්‍ය දෙයක්. මේ හැමදේකම තන්ට වඩා උසස් කෙනෙ තෝර ගණ්ඩලු ආසරය කරනකොට හිතවතෙ වසෙන් හරි විවාහයක් වෙන කොට හරි හැම අවස්ථාව තමන්ටුවඩ උසස් කනෙ කොයිගෙන කාරණ වලින්. සේයන් සජ්‍යමත් වන එහම නැත්නම් එහම කෙනෙ හොයාගැන බයිනම් අඩුවසයෙන් තමන් හා සමානකෙන තෝරගන්නඩ. ඒගන්නේ අරක්‍යාව ලක්ස්සනවලින් උගත්කමින් ගොනවත්කමින් දැන උගත්කමින් ප්‍රබුත්වයෙන් වෙතගච්කමෙන් අධ්‍යකෙන් ගොලින් අඩුගානය තමන්හා සමානගෙන තමට උසස් කෙනෙ තෝරගන්න නැත්නම් තමන්හා සමානගෙන තෝරගන්න පරිවාර් සම්පත්ය තෝරා ගැනීම පිළිවෙල්. ඒක චරියන් දල්ලන් කයිරා එහෙම හොයාගන්නඩ බැනං අසත්පුරස නරක දුරජන වාසරන තනනි ග දල. එක ඊට වඩා හොදයිලු බාන්න කොච්චර අර්ථවර්ද මේ බුදුහාරගේ දේශනාව කියලා දැන් අ සාමා්‍ය සමාජය බලන්ද හුගකය විනාශර පත්වලදේ නර්ග මිතරග ආශ්‍රය නිසාමයි ඔය මත් පැන් මත්කුඩුවට පුහුණ වෙච්චි වැඩිහරියක් පුරදුවිචයගේ ජීවිත කතන්දරය අහල බැලුවොත් අනි වාරය යාලුවන්ගේ මාර්ගගේ කොච්චර හඳගෙන කුණත් අසපුරස නරක මිත්‍රයක් ආශ්‍රී වරණුත් තමන් විපතය වැටිනවා මයි. ලස්සන ජාත කතාවක් රජ්ජුරුවන්ගේ පින්වන්නේ හිටිය මංගල් හස්තිරාජය ඒ මංගල හත්තිරාජයාගේ පිටේ තමයි රජුරු සර්වාබරණය සැරසිල ගමබිම යන්. එතකොට මේ හත්තිරාජයා බාණ්ඩ හිටියා හොඳ පලපුරුදු ඇත්ගෝවේ. කායයක් කට මේ ඇත්ගෝවා වයිසරගයා ලෙඩවුණා එයට දැන් සේව කරන්න බෑනේ. ඒසා රජ්ජුරු වෙනත් ඇත්්ගෝවයකුට බාර දුන්න ඇතා බලන්න. දැම් මාසාහත කර ගනට මේ මංගල හත්තිරජා මෙචර හොඳද හිට ංගල හත්තිරජා මේ ජාත කතන්දිරීතිෙන් නොන්ඩිගහනු හොඳ සද්ධන්තු කුලේ හත්ති රාජ. දළදා මාලිකාව දළදා වහන්සේ වඩ වන හස්ති රාජ දැ නොන්ඩිගහනු රජරෝ බැලුව මේ මගේ මංගල හත්ති රාජය නොන්ඩි මටයන් පළග මේ මංගල හත්ති රාජ පිටි. මොකද හේතුව රටය හොඳ විද්දු කරනල ඇතර දෙදකගන්න පටන්ගත්. කොච්චරවෙදයන් කලත් නොන්ඩිය අතර වෙන්න. පසේ රජරුව පරික්ෂණ කොමිටිය පච්චල හොයන්ඩ ඇතාගේ නොන්ඩිගාන්න හේතු හේතු හගත්ත. මොකක් දන්න දේතුව අර පස්සේ ගෙනපු ඇදගෝ්ව නොන්ඩි ගහන ඇදට යන්න දැම්ම ඇතාර නිතරෝම පේේ ඇත්ගෝවවා ඇත්ගෝවව නොන්ඩි ගහනුකොටට ඒක බලන් ඉඳලර ඇතත් නොන්ඩිගහට පටංගත් මේ ජාතකතාව කොච්චර අපේ ජීත්‍ර ආදර්ශයක්ද ඇතේ පවා ආශරයෙන් වෙනස්වෙන වනම් මිනිස්ස කොච්චර වෙනස් වෙේද ඒ කවදාක් මත් පැන් නොබේ ඇය. මත් පැන් බුු පුරදනවා බේබද්ද නිසා. ඇතා වෙනස්තුන වගේ. ඔය තරුණ පරපුුරදක මොන්න තරම් විදිර මත් පැන්වුවට මද්‍රවල පුරුදුවෙලා තියෙනවාද. හොද වටිනා වැදගල් පවුල්ල්ලමයි. සමාට අම්මතාතා වෛදදිවරු. සමාට ගනකාදිකාරිවරු. සමාර ඉංජිනීරරු මවපියෝ නවත් පුතාදුව දන්නවනැතුව මත් කුඩුවට පුරුදු වෙලා. හොයාගෙන බලානගේම සමාජයේදී ඒවගේ දේවල් කරන අය ආශයට වැටිලා ඒඇගේ මාර්ගයෙන් මේ පුරුදු වෙලා. ඒනිසා තනෙන් ජීවත් වෙන බෑ අප යාළුමිතරු අවශ්‍යයි. ඒ වනාට ඒ යාළුමිතුරු කවද කොහමල තේරුම් බේරුම් අරගන වඩා වටිනා ගුණ යපත් හොඳ අයතවරුන් ගණන්ඩ එහෙම කට්ටිය තමයි යාස අයිසගෙන තැන හොඳ පරිවාර සම්පත්තියක් බෝට පත්වන්න තමන්ගේ ජීවිතයට ආලෝකයක් වන්න. බොහෝ වෙලාට ඔබේ පනවගේ උපට ආදරයකරු ඔබේ දුකසබ සොයා බලාපු ඔබේ හොඳවම් මිත්තරෙක් ඉතාහාමසුල සිද්ධයක් නිසා තරහබෙන්ඩ පුුව. ඒ අධ්‍යකින් අප තියන. අපි යහලා තියෙනවා. ඉතාම සතුදු කේල මක් කහල නැනම් පොඩි වචනයක කතාහරේ වචනය ස්ොරේ වෙනස් වෙලා මං මේයාට මෙච්චර කලා මට දැ මෙහෙමයි කරන්නේ කියලා. ඔබේ පනවැන්නේ උබට ආදරය කළ හිතවත් යාලූ මිත්‍ර පස්සෙ කාලේ තරහල අමනා පෙන්ඩ පුළුවන්. එවුනත් ඔබ සැලෙන්ඩ එපා. ඔබ හිතන්න්න ලෝකේ හැටි මෙහම තමයි. හැම කෙනම එකවාගේනමේ හේතු හොයාගන්න එකට ප්‍රතිකාර කරන්ද ඇයි මට මොකදදනේ ඇයි මෙයාමක්ගින් ඇත්තුනේ කියලා හොයාගන ඊට පස්සේ ඒ හිතවච්කම නැතිවෙන්ඩ බලපාපු හේතු හොයාගන්න ඒගේ හොඳ යාල්ුවක් න අතාරන්්ඩපා නැවත ආශරයට ගණ්ඩු උත්සාහගන්න. හැම දේකන හැම ප්‍රශ්න කරන විස්ු මක් යෙනවා ප්‍රශ්න වලින් පමණක් ලෝගි පිල්ලනෑ උත්තරත්වේ වට තියෙනවා. ැගට පොසිරල කාරණා දෙකක් තියෙනවා. අපේක්සා බංගතුට පත්ඉඩබා ඔබේ චිත්ත සක්ති උපදවාගන කම්පාන වේ මූුණ දෙන්න ප්‍රශ්නෝල්ට. ලාබෝ වලාබෝ අයිසෝ යසු නින්දාප සංචා. න්න ඊලං කාරණාතව මේ ලෝකෙ ඔබ කොයිතරං හොදර සිල්ුවත්ව ගුණවත්ව නැනවත්ව සමාජ සේවාදව අනන්තවයි කරමි. ඉතා ප්‍රජෝධනත් හො ොද ජීවිතයක් ගත කලා උුනත්. හිතන්ට දෙපා ඔට හමදාම සමාජයෙන් හැමෙනම හොඳයි කිය කියලා. සමාජයේ කොටසක්ටින්ය සමාජ හැමෙලාක අනුන්ගේ වැරදිම හොන කොට දක්ටන්නවා. ඒතා මේ සමාජයේ හැටි. කිසිම දේක හොඳක් දකිින් නැති මිනිස්සුයි න්න ලෝක. ඒවා කට්ටි ඔබට නින්ද අපහස කරන්න පුළුවන්. ඔබ නරැක දේවල් කදල්ලා කියලා ප්‍රචාරය කරන්න පුළුවන්. කවදක්ත් හිතවුවත් නැති චෝදනා කරලා. බ නනිද අපහස කරන්න පුළුවන් සැල්ඩ එපා කම්පාවෙන්න එපා. පෙන්වන්නේ අපේ බුදුහාදුරු බුදුනාාගලා උන්වහන්සේටත් නම්දා අපාස වලින්වෙෙන් වෙලා මේ අස්ත්‍ර ලෝක ධර්මයෙන් වෙන්වෙලා ඉඩ ලැබුන් නෑ. උත්තම තත්ත්වයට පත්ව වනත් අපේ බුදුහාදුරුවන්ටත් මේකේ නස්ත ලෝක ධර්මයට මූන පාණ්ට සිද්දුණනා. උන්වහන්සට සැලු නෑ බුදුතිෙක් නිසා. සිද්ධක් ය මාගන්දය ගෙන බැමිණිය පොලි පරණ තරහත්්‍ය වන බුදු හාදුරොත්යක. එකන මාගන්දිය බැමිණිය තරුණ කාන්තෝකසි ඉන්න කාලි එයාගේ අම්මයි තාත්ය දෙන්න හොඳ මනමාලෙ කොහ ට තමන්ගේ දුවට විවාකරගන්න. හොඳ උසමාහත පෙනුමතින කටසන් තරුණේ. ඉ ඒව ලාවේ බුදු හාදුර ගන්න ආරංචි වෙලා න්වහසේ හොඳ අපේ දුවට මන මාලයක් කරගඳලා යෝජනාව කියල බුදුහාර දේශනා කළ පාදාපි නම්ම පොසිතුන්නේ එච්චේ. අඩුසේ මගේ කකුලෙන් වත් ඉස්පාස කරන කැමති නැහැ කියෙන වචන. මාගන්දිීයට හරියටකේන්තිකය එයා හිතන්ට ඇතමයි ලෝක ලස්සනම එක්කෙනා කියලා. පස්සේ කාල මාගන්දිය බැමිණය රටේ රජලුවන්ගේ අගභිෂුන් වහන්සේ ව රුණ දැන් අර කේන්තිය තියෙනවා හිතේ කල්පනා කළ බුදුහාදුුවන්ගේ පලිගන්න ඒකාලෙත් අද වගේ මිට මැරවරු ඔය පාතාල්ලගල ගන් මැරවරෝ. මේයට රජජුරුවන්ට හොරෙන් මේයට අල්ලස්දීල පගාවදීලා ලෑතල බුදුහාදුරුවන්ට බනින්න නින්දා කරන්න ති බුදුහාදුුරුව සංකරත්ණය පිරිවරාගන පාරි වලිනවා පින්ඩ පාති ගර මැදී වන්නකොට අර අල්ලාස් ගතු මැරවරු ඇවිල්ලවෙර වෙලා වටේ ඉඳගන බුදු හාදුරුවන් නැතුරු සංකරත්න්නේයට ඉතාම නරක වචනෙන් බයින්ඩ පටන් ගත්. ඔය අපිගේෙමු කුණු හරප කියලා අසබේ වචන බයිනවා බයිනවා බලිනවා නොසෑහට ආනන්දහ රහත් වෙලා නෑ ආනන්දහන බදුහාන් ලඟූ වඩින්නේ. උන්වහන්සේ කවදාක්ත් අහල් නෑ මේ වගේ නරක වචනෙන් බුදුහන්ට කවරු බයිනු. දරාගණ්ඩ අමාරුව ආනන්ද හාදුරුවන්ට ආනන්දහරු ලංවෙල බුදුහාදුරුවන්ට කියරවා ස්වාමීනිි බානක මේ මිනිස්සු කොච්චර නරකද බානුකට බයින බැනිල්ල කිසි වැඩක් නැතුව තේරුම නැතව බුදුහාදුර හන් ආනන් දහ ආනන්දදිති අපි මොකද කරන්න. ස්වාමින මේ නගරි අත්හල් අපියන් වන්න නගරකට වෙන ගමගටිය. බුදුහාදුරු ආහානු ආනන්දහන් හොඳ යන්න අපි යමුකු ඒගම මිනිසුත් බැන්නො මොෝද කරන්න. ආනදරු කෙටියුත්තර ඉන ස්වාමිනක් තවත් ගමකටයන්. බුදුහා රුත්තල දෙෙනවා ආනන්ද බයින බන්න තායට නින්දා කරන්න තායට අපි අපේ ගම වෙනස් කරනවා නම් පලාත වෙනස් කරනවා ආනතර ට ලෝක ඉඩමදවක ජීවත්. අපි හොඳල අපි වැරදක් කර නැත් නම් ඉවසක නිම්මු ඔය බයින මිනිසුම් අප කවදරි ොඳැ කියල කියල්ක. අන්න ඒවගේ ඒ චරිත කතා කියවඩ ග්‍රහණය කරගණ්ඩ ඔබේ චරිතක්ති උපදවාගණ්ඩ ඔබ ටස්ට ලෝක ධර්මය ජයර කරන්න ඉතා සාර්ථය ජීවිතයක් ගත කරන්න බොට හැකියාව ලෙබුණ. මේ උබත් සහිපත් කරමින් ලා බලාභ යසායස නින්දා ප්‍රශංසා සැපතුකාදී කරනෝලදි සමබරව ශක්තිමත්ව මූුණ දීලා ජීවිතයේ ජයගන්න උත්සාගන්ඩ අද හිරුනාාලිකාවේ සභාි රෙන්නෝ සිල්ලවා මැත්තුමා මැතින ඇතුු කාර්ය මණ්ඩලේ මේ වටිනා දේශනය සඳහා අනුග්‍රාලබා දුන්න එතුමන්ලාටත් කායමන්ලේටත් බනැසූ පින්වොත් හැමගෙන නාටමත් සෙතක් සාන්තයක් ගයහපතක් සිද්ධ වේවා. නිදුන් නිරෝගී භාවි ලැබිවාසීලුකටු සාර්ථවේවා හැමග නාටම යහපතක් වේවා ලබන්නා ඔලුතල් වාසන සඔබ්භාගමස්සු බලුතවරුද්දක්වේවා මේ සීලු කුසනානි සංසයන් මෙලෝ යහපතිබිණ සසර් සැපිමිස නිවන්සුව පිණිසම හේතුවාසනා වීවාක්‍ය ප්‍රාථනා කනවා සිරු දෙෙනාටම තෙරුවන් සරණ. සමාජ්‍ය සංගායනා.